ते तो एक काम देने वाले से सर සුබ දවසක් දරුවනේ මෙහෙම මෙහෙමයි අද මම අපේ දෙවෙනි පාඩම පොඩි ප්‍රශ්න කිහිපයක් දෙනවා දෙවෙනි පාඩමේ පොඩි ප්‍රශ්න කිහිපයක් දීලා ඒක දෙන්නේ පොඩි ගානක් ගාවට ප්‍රැක්ටිස් එකක් විදිහට ඊට පස්සේ අපේ සැටි තමයි ඔයගොල්ලන්ට හරියටම දෙවෙනි පාඩමේ පේපර් එක දෙන්නේ ඈ ඔය පොඩි ප්‍රශ්න කිහිපයක් දෙනවා මේ දැනුම පොඩ පරීක්ෂා කරන්නත් එක්ක ඒක මම දැම්ම දෙන්නේ අපිට පස්සේ දෙන්නා එතකොට දරුවනේ අපිට පේනවා ඇති අපි කතා කරමින් ඉන්න තුන්වෙනි පාඩම ජලයේ ස්වභාවික සම්පතක් ලෙස අපි සාකච්ඡා කරමින් ඉන්නේ තුන්වෙනි පාඩම ජලයේ ස්වභාවික සම්පතක් ලෙස එතකොට දරුවනේ අපි දැන් දවස් කිහිපයක් තිස්සේම සාකච්ඡා කළා ජලය කියන්නේ අපේ ජීවය පවත්වා ගන්න අපේ ජීවිතය පවත්වා ගන්න ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් තමයි ජලය කියලා කියන්නේ ඔබට පහදුර පේනවා මම දක්වලා තියෙනවා සියලුම ජීවීන්ට තම ජීවය පවත්වා ගැනීමට වැදගත් වන ස්වභාවිකව පෘථිවිය තුළ හමුවන ඉතාම වටිනා සම්පතක් තමයි මේ ජලය කියලා කියන්නේ ජලය කියන්නේ ස්වභාවික සම්පතක් ඒ කියන්නේ අපිට දරුවනේ ස්වභාව ධර්මයෙන් දායාද වෙලා තියෙන අපිට පරිසරයෙන් හම් වෙලා තියෙන ස්වභාවික සම්පතක් එතන මේ ජලය දරුවනේ සියලුම ජීවීන්ට ජලය වැදගත් වෙනවා තම ජීවය පවත්වා ගැනීමට අපිට ජීවී තත්වයේ ඉන්න නම් ජලය අත්‍යවශ්‍යම වෙනවා ජලය අනිවාර්ය සාධකයක් හරිද හරි ඒ කියන්නේ දරුවනේ ජලය ගත්තොත් එම නිකම්ම නිකං ස්වභාවික සම්පතක් නෙවෙයි ඒක ඉතා වටිනා ස්වභාවික සම්පතක් එහෙනම් ඔයාලට තේරෙනවා ඇති අපි කොච්චරනම් හොඳින් ජලය අර පරිස්සමෙන් භාවිතා කළ යුතුද කියලා මොකද ජලය කියන්නේ ඉතාම වටිනා ස්වභාවික සම්පතක් හරිද හරි එහෙනම් දරුවනේ අපේ මතක ඇති අපි මේ වගේ පරීක්ෂණයක් කරනවා දරුවනේ මොකටද ජලයේ තියෙන ප්‍රධාන අවස්ථා තුන හඳුන ගන්න. ජලයේ පවතින භෞතික අවස්ථාව හඳුන ගන්න. ඔබට මතක ඇති අපි සාකච්ඡා කළා ජලය භෞතික අවස්ථාව අනුව වර්ග කීයකට බෙදන්න පුළුවන්ද දරුවනේ? වර්ග තුනේ ඝන ද්‍රව වායු කියලා කියන්නේ නැතුව වෙනත් ආකාරයකින් කියන්න කියලා. ඝන අවස්ථාවේ පවතින ජලය, ද්‍රව අවස්ථාවේ පවතින ජලය, වායු අවස්ථාවේ පවතින ජලය. එහෙනම් ධර්මනේ අපිට පේනවා ඇති ජලය භෞතික අවස්ථාව අනුව වර්ග තුනකට බෙදන්න පුළුවන්. ඔය උතර මම ඔබට පෙන්නලා තියෙනවා පේනවා ඇති ඔබට කැකෑරුම් නලයක් තියෙනවා. ඔය කැකෑරුම් නලය ඇතුලේ දරන්නේ මොනවද තියෙන්නේ? ඔය නලය ඇතුලේ පවතින ජලය අන්න. ඔව් නලය තුල තියෙනවා ඝන ඔව් ඒක තමයි නේ. නලය තුල තිබෙන්නේ ඝන අවස්ථාවේ පවතින ජලය එහෙම නැත්නම් අයිස් කැට තමයි ඔය නලය ඇතුලේ තියෙන දරුවනේ. අන්න අපි අයිස් කැට ටික ක්‍රමක් මේ දත් කරද්දී ඔබ දකිනවා ඝන අවස්ථාවේ තියෙන අයිස් මොන අවස්ථාවට පත් වෙනවද? ඝන අවස්ථාවේ ජලීය අවස්ථාවට. අන්න දරුවනේ ඔබ දකිනවා මේ කැකෑරුම් නලය රත් කරගෙන යන විට ඝන අවස්ථාවේ තිබෙන අයිස් කැට ක්‍රමක්‍රමයෙන් දියවලා ද්‍රව ජලය බවට පත් වෙනවා. ද්‍රව ජලය බවට පත් වෙනවා. ඔය අපිට ලැබෙන ද්‍රව ජලය ටික, ඔය අපිට ලැබෙන ද්‍රව ජලය ටික අපි තව දුරටත් කත් කරොත් දරුවනේ ඔබ දකිනවා මේ නලයේ කට අසලින් මොනව අපිට වෙලා යනවද? ජල වාෂ්ප. වාෂ්ප. අන්න හරි.
අන්න නලයේ කට ඇසලින් පිටෙනවා ජල වාෂ්ප අන්න එන අපිට වඩාත් පැහැදිලි අන්න අපිට වඩාත් පැහැදිලි වෙනං ජලය භෞතික ස්වરૂපය අනුව භෞතික අවස්ථා අනුව වර්ග තුනකට බෙදන්න පුළුවන් මොනවද වර්ග තුන ඝන අවස්ථාවේ පවතින ජලය ඝන අවස්ථාවේ පවතින ජලය ද්‍රව අවස්ථාවේ පවතින ජලය වායු අවස්ථාවේ පවතින ජලය जाले भौतिक अवस्था ඒ මොනවාද කියලා අපෙන් අහන්න පුළුවන්. එතකොට හොඳින් උත්තර දෙන්න මේ වහකට වර්ග තියා ගන්න. හරි. ඔන්න පේනවා ඇති ඔබට. අන්න නිරීක්ෂණය. කවුරු හද අපි කියන්නේ නිරීක්ෂණය මොකද්ද කියලා? එකද අපි කියන්නේ නිරීක්ෂණය මොකද්ද කියලා? ජල වාෂ්ප පිටවී යාම අනේ දරුවනේ අපිට පේනවා ඇති යහගන්න අයිස් කැට රැස් කරද්දී ක්‍රමක්‍රමයෙන් නයිස් කැට දිය වෙලා ද්‍රව ජලය හැදෙනවා ඒ ද්‍රව ජලය තවත් ක්‍රමක්‍රමයෙන් රැස් කරන විට ජල වාෂ්ප හරිද හරි එහෙනම් ඔබෙන් ඇහුවොත් එහෙම ජලයේ කන අවස්ථාව प्रधान निर्णायक प्रधान वर्ग करान प्रधान आकार जाले प्रधान आकार ඔබේ අන්න නිබන්ධනයේ අවසාන පිටුවට නිබන්ධනයේ අන්තිම පිටුවට ගිහිල්ලා මේ chart එක ඇඳ ගන්න. chart එක ඇඳගෙන මේ chart එකේ හිස් තැන් chart එකට මොනවද එන්න ඕන කියන එක ඔබ යටින් වෙන වෙනම ලියන්න ඕන. ඔබ ගන්න. අවසාන පිටුවට යන්න. සර් නිබන්ධනයේ අන්තිම සුදු පාට ඒ වගේ අන්න එතන මේ chart එක ඇඳ ගන්න. මේ chart එක ඇඳගෙන ඇඳගත්තට පස්සේ ඔබ භෞතික අවස්ථාව අනුව මොනවද බෙදන්න පුළුවන් කොටස් කියලා වෙනම ලියන්න ඕන මෙහෙම. ඊළඟට ස්වභාවිකව පවතින ආකාරය. ස්වභාවිකව පවතින ආකාර මොනවද කියලා මේ විදිහට තුන් පැත්තෙන් ලියන්න. अंतिम अंतिम सुतपाड़ को එතකොට ඔබ මේ chart එක ඇඳගත්තට පස්සේ භෞතික අවස්ථාව අනුව බෙදන්න පුළුවන් වර්ග තුන මේ විදිහට තැන් තුනකින් ලියන්න ඕන මට ලියලා දෙන්න ඕන හොඳට ඇඳගෙන chart එක ඉද ඇදුව ඊට පස්සේ
ස්වභාවිකව පවතින ආකාරය අනුව වර්ග තුනකට බෙදලා මට ලෙන්න ඕන. ලවණතාවය අනුව වර්ග තුනකට බෙදලා යටින් ලියන්න ඕන. මේව මම ඔබට ගෙසත් උගන්වපු විෂය කරුණු දැන් මේ වේදී ඔබ මේව පාඩම් කරලා තියන්න ඕන. භෞතික තත්ත්වය අනුව ස්වභාවිකව පවතින ආකාරය අනුව ලවණතාවය අනුව චාට් එක ඇඳගන්න. ඇඳගෙන මේ එක් එක් තැන් වලට වෙන අවස්ථා ටිකක් ලියන්න ඕන ඔබ. කවුද දැන් ස්ක්‍රීන් එකේ එක එක දේවල් ලියන්න එපා. ඉතින් හැමදාම කියන්නේ නැහැ මම. ඔබට ස්ක්‍රීන් එකේ ලියන්න අනවශ්‍ය දේවල් කරන්න අවශ්‍යතාව වෙන්න ඔබට තියෙන මම උගන්වන දේ ඉගෙන ගන්න විතරයි. ඉක්මනින් අනින්න. ඊට පස්සේ ඔබ ලියන්න ඕන භෞතික අවස්ථාව අනුව මොනවද වර්ග තුන. ඊට පස්සේ ඒ කියලා මොකද කියලා ඔබ ලියන්න ඕන. හරිද දරුවනේ? හරිද එහෙනම්. භෞතික තත්ත්වය අනුව අවස්ථා තුනක් ඔබ ලියන්න ඕන. ස්වභාවිකව පවතින ආකාරය අනුව අවස්ථා තුනක් ඔබ ලියන්න ඕන. ලවණතාවය අනුව අවස්ථා තුනක් ඔබ ලියන්න ඕන. හරි දරුණේ ඉවරයිද? ඉවරයි සර්. හරි එහෙනම් දරුවනේ මේ චාට් එක ඉතාමත් වැදගත් චාට් එකක්. ඒකට හේතුව මේ කාව දරුවනේ
මීට පෙර තිබ්බ පළාත් පේපර් එක. මීට අවුරුදු 2 3කට උඩ තිබ්බ පළාත් පේපර් එක 3 වන වාර විභාගයේ මේ චාට් එක තිබ්බ දරුවනේ. ඒක නිසා ඔබ හොඳින් අවබෝධ කරගන්න දරුවනේ ජලය අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන නිර්ණායක තුනක් ඔස්සේ. ප්‍රධාන නිර්ණායක තුනක් ඔස්සේ ජලය අපිට බෙදා හරින්න පුළුවන්. බෙදන්න පුළුවන්. කොහොමද බෙදන්නේ දරුවනේ? භෞතික තත්ත්වය අනුව. එක දරුවෙක් කියනවට කොහොමද බෙදන්න පුළුවන් භෞතික තත්ත්වය අනුව? එක දරුවෙක්. කණ අවස්ථාවේ පවතින ජලය, ද්‍රව අවස්ථාවේ පවතින ජලය, වායු අවස්ථාවේ පවතින ජලය. හරි. විශේෂතාවන උත්තරයක් දුන්න අපි බලමු යාගේ උත්තරය හරිද කියලා. ඊට පස්සේ හිමාශ දෙන උත්තරයක් දරුවෝ. මොනවද භෞතික අවස්ථාවන් ජලය වේදන බලන වර්ග තුන හිමාශ? ටීචර් තාම ලියලා ඉවර නෑනේ. හරි හරි ලියන්න ලියන්න එන ලියන්න ඔක්කොනි ඉක්මනින් ලියන්න. ඉනේෂ් කියන්නේ ඉනේෂ් ලියලා ඉවරද කියන්නේ ලියලා නම් භෞතික අවස්ථාවන් වේ බෙදන්න පුළුවන් වර්ග තුන ඉනේෂ්. ඉනේෂ් කියන්නේ දරුවෝ නැත්නම් නතාෂ කියන්නේ කොහොමද භෞතික අවස්ථාවන් වේ බෙදන්න පුළුවන් වර්ග තුන? ඝන අවස්ථාවේ පවතින ජලය, ද්‍රව අවස්ථාවේ පවතින ජලය, වායු අවස්ථාවේ පවතින ජලය. අයි බලමු හරිද කියලා. අනිත් දරුවන් උත්තරත් එක සේනෝරි කියන්නේ. සේනෝරි භෞතික අවස්ථාවන් ජලයේ විදිහක වර්ග තුනේ ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව, වායු අවස්ථාව. හරි. සදීෂ මම කියන්නද? කියන්නකො. ඝන අවස්ථාවේ පවතින ජලය, ද්‍රව අවස්ථාවේ පවතින ජලය, වායු අවස්ථාවේ පවතින ජලය. හරි. එහෙනම් හොඳින් අවබෝධ කරගන්න භෞතික අවස්ථාව අනුව ජලය බෙදන්න පුළුවන් වර්ග තුනයි. හරිද? හරි. පිටවස අහපු නැති කෙනකින් අහමු. නිමේෂ් කියන්නකො. නිමේෂ් කියන දරුවෝ ලවණතාවය අනුව බෙදන්න පුළුවන් වර්ග තුන නිමේෂ්. සර් මම ලිව්වේ නැහැ නේ. තාම ලිව්වේ නැද්ද? හරි හරි ලියන්න කිහිමිට එන. ඉක්මනින් ලියන්න ඕන. සර් මගේ අත් කැඩිලා. මම කියන්න. හරි හරි දරුවෝ හරි. එහෙනම් හිමිට ලියන්න කොහා? කවුද? රශ්මිත් කියනවා. රශ්මිත්. මිරිදිය, කිවුල්දිය, කරදිය. මිරිදිය, කිවුල්දිය, කරදිය. කියන්නද? මම කියන්නක දරුවෝ. කරදිය, මිරිදිය, කිවුල්දිය. අන්න හරි. තව අපි කෙනකින් අහලා බලමු අපි. සර් මම නතාෂි මං කියන්නේ. නතාෂි කියන්නේ. නතාෂි කියන්නේ. කරදිය, මිරිදිය, කරදිය, මිරිදිය, කිවුල්දිය. හරි. ඊට පස්සේ රණුවි එනම රණුවි කියනකෝ එනම් බෞද්ධ පවතින අවස්ථාව අනුව වර්ග තුන කියනකෝ රණුවි එන. කරදිය, මිරිදිය, කිවුල්දිය. ඔව් හරි. ඒ අයල ලවණතාවයන් මම ඔබෙන් ඇහී ඊට පස්සේ අහන්නේ. මම ඇහුවේ පවතින අවස්ථාව අනුව සිතුමි කෞෂානි. සිතුමි කියනකෝ දරුවෝ පවතින අවස්ථාව අනුව ජලය කොහොමද වර්ග තුනකට බෙදන්න පුළුවන් කියලා. සර් මම නතාෂි මං කියන්නද? පොඩ සිතුමි උත්තර දෙන්නේ නැහැ වගේ නේද කියන්නේ නතාෂි කියනකෝ එන. වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය. වර්ෂණය, මතුපිට ජලය සහ භූගත ජලය. හරිද? සිතුමි දැන් කියන දර උත්තර ටික සිතුමි. සඳුල කියන්නේ සඳුල. මොනවද පවතින අවස්ථාව අනුව ජලයේ විදිහගේ වර්ග තුන දරුවෝ? වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය. වර්ෂණය, මතුපිට ජලය සහ භූගත ජලය.
ජලය පතිත වන ආකාරය වෙනස් වෙනවා, ගලාගෙන යන ආකාරය වෙනස් වෙනවා, පොළොවේ ඇතුළට යන ආකාරය වෙනස් වෙනවා. හරිද? හරි. එහෙනම් දරුවනේ ඔය අපි කතා කරේ ජලය සතු වෙලා තියෙන විශේෂිත ගුණ තුනක් පිළිබඳ. හරිද? හරි. එහෙනම් මම දැන් ඔබට මෙහෙම දෙයක් යෝජනා කළොත්, මම ඔබට මෙහෙම දෙයක් යෝජනා කරනවා. ඔය ජලයේ බෙදනවා වර්ග තුනක් තියෙනවා දැන්. ඒ වර්ග තුනම තනියම කියන්න පුළුවන් කාටද? ඔය වර්ග තුනම දැන් ඔබ එක එකනේ තනි තනියම කිව්වේ. ඔය වර්ග තුනම එක දිගට එක පෙළට තනියම කියන්න පුළුවන් කාටද? ඉන්නද එහෙම කෙනෙක්? පොත බලන්න නැතුව. කවුද මට පුළුවන් කිව්වේ? ආ හරි. විශේෂතානි කියනවා කියන ඇතර තැහෙන එක විශේෂතානි කියන්නකෝ. භෞතික අවස්ථාවේ පවතින ජලය, ඝන අවස්ථාවේ පවතින ජලය, ද්‍රව අවස්ථාවේ පවතින ජලය, වායු අවස්ථාවේ පවතින ජලය, ලවණතාවය අනුව මිරිදිය, කරදිය, කිවුල්දිය පවතින ආකාරය අනුව වර්ෂණය, භූගත ජලය, මතු පිට ජලය. හරි, වෙරි ගුඩ්. ඔක්කොම තුන ඔක්කොම ටික කිව්වා නේද? හරි. කියන්නද? වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය. හරි, වෙරි ගුඩ්. හරි, එත් හරි. තවද තව හැවිය කියන්න පුළුවන් කියලා? සර් මම නතාෂි. කියන්නකෝ නතාෂි. සර් මං කියන්නේ. අයි මම මෙයන් යහනකොට වයින් අහන්න. නතාෂි කියන්නේ කියන්නේ. භෞතික තත්ත්වය අනුව ඝන අවස්ථාවේ පවතින ජලය, ද්‍රව අවස්ථාවේ පවතින ජලය, වායු අවස්ථාවේ පවතින ජලය, ස්වභාවිකව පවතින ආකාරය අනුව වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය, ලවණතාවය අනුව කරදිය, මිරිදිය, කිවුල්දිය. හොඳයි ළමයි, හොඩක් හොඳයි, වෙරි ගුඩ්. හරි, තව එක්කෙනෙක් තව අවස්ථාව දෙන්න දෙන්නෙකුට. තව එක්කෙනෙක් කියන්නේ තව දෙන්නෙකුට දෙන අවස්ථාව. සමන් කියන්න. කියන් කියන් කියන්. භෞතික අවස්ථාවේ පවතින ජලය, භෞතික අවස්ථාවේ පවති භෞතික අවස්ථාව අනුව ඝන අවස්ථාවේ පවතින ජලය, ද්‍රව අවස්ථාවේ පවතින ජලය, වායු අවස්ථාවේ පවතින ජලය, ලවණතාවය අනුව මිරිදිය, කිවුල්දිය, කරදිය, ස්වභාවිකව පවතින ආකාරය අනුව වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය. අන්න හරි. වර්ෂණය, මතුපිට ජලය සහ භූගත ජලය නේද? භෞතික තත්ත්වය අනුව ඝන අවස්ථාවේ පවතින ජලය, ද්‍රව අවස්ථාවේ පවතින ජලය, වායු අවස්ථාවේ පවතින ජලය, ලවණතාවය අනුව කරදිය, මිරිදිය, කිවුල්දිය පවතින ආකාරය අනුව වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය. අන්න හරි. හරි, තව කැමැත්තක් තියෙනවා ඉන්නවද කවුරු හරි ඉක්මනින් කියන්න? ඉනේ කියනද? සර් මම කියන්නේ. කියන්නේ නම් කියන්න කියන්නේ. භෞතික තත්ත්වය අනුව ඝන අවස්ථාවේ ජලය, ද්‍රව අවස්ථාවේ පවතින ජලය, වායු අවස්ථාවේ පවතින ජලය, ලවණතාවය අනුව කරදිය, මිරිදිය, කිවුල්දිය ස්වාභාවිකව පවතින ආකාරය අනුව වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය. හරි. හරි, තව ඉන්නවද කවුරු හරි කියන්න කැමැත්තේ? සර් මම සෙනාරි, මං කියන්න. කියන්න සෙනාරිවත් කියන්න. භෞතික තත්ත්වය අනුව ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව, වායු අවස්ථාව, ලවණතාවය අනුව කරදිය, මිරිදිය, කිවුල්දිය ස්වාභාවික පවතින ආකාරය අනුව වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය. අන්න හරි. වර්ෂණය, මතුපිට ජලය සහ භූගත ජලය. හරි, තව කවුරු ඉන්නවද? හරි, තව අවස්ථාව දැන්. හරි, දැන් ඔක්කොම කිව්වනේ. හරි, එහෙනම් දරුවනේ හොඳට මතක තියාගන්න, ජලය ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් වර්ග තුනකට. හරිද? හරි, ඊට පස්සේ අපි බලමු දරුවනේ මොකද්ද කියන්නේ කියලා. ජලය ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදන්න පුළුවන්.
හරි. ඊට පස්සේ තව දැන් කතා කරමු. මොකද්ද? දැන් මේ ජලය ඉතාම සුවිශේෂීනේ. හරිද? හරි. පොඩක් ඉන්න මගේ මේක ගියා. प्रश्न उत्तर आकार प्रश्न दीलाने जल उत्तर जल उदाहरण अवस्था उत्तर जले वायु अवस्था उदाहरण देखा कुमार जले वायु अवस्था सुना उदाहरण देखा तीन ice glacier जले वायु अवस्था सदा उदाहरण देखा देने जले वायु अवस्था सदा जल वाष्प हिमालय अन्नल अवबोध कर जल वाष्प जले वायु अवस्था सदा उदाहरण जल वाष्प हिमालय वायु गोले जल वाष्प तीन आकार मिनमे मित्र पेना वायु गोले जल वाष्प तीन वीधुरी पुष्टे वीधुरी पिट पुष्टे जल वाष्प जल पिंदी तेमपत्ला पेनवेती अवबोध कर प्रश्न हनते पवतीन आकार वार्षने මොනවද වර්ෂණයේ ටයිප් වෙන කියලා කියන එක දරුවෙක් මට වැස්ස කැට වැස්ස අයිස් වැස්ස අයිස් කැට වැස්ස අයිස් කැට වැස්ස හරිද ඔන්න එන පේන ඇති පවතින ආකාරය අනුව වැස්ස හිම කැට වැස්ස අයිස් කැට වැස්ස වගේ දේවල් ඔබට පැහැදිලිව පේනවා ඇති भूगर्भ जाले तीन दारुने लिंग सह उल्पत्तरी लिंग वलिंग सह උල්පත් ජලයේ ලෙස දරුණ අපිට ලැබෙන්නේ මොනවද භූගත ජලය පොළොව අභ්‍යන්තරයේ තියෙන ජලය ලිං නලලිං උල්පත් හරි මෙන්න අපිට පේන ඇති වර්ෂණයේ සිදුවන ආකාරය පෙන්වන ආකාරය මේ පෙන් දක්වලා තියෙන්නේ හරිද හරි
ඊටසේ පේනද ඔබට තරුණේ ලවණතාවය අනුව ලවණතාවය අනුව මිරිදිය මිරිදිය දියලා ඔව් මිරිදිය දියලා තියෙන ලවණ ප්‍රමාණය විශාලද අඩුමද අඩුම අඩුම ආ මෙන්න කාරදිය වැඩිම ඔව් කාරදිය නම් දරුවනේ දියලා තියෙන ලවණ ප්‍රමාණය වැඩි निशब्दीन හරිද අපිට වඩාත් පැහැදිලි හොඳින් පේනවා ඇති ජලය මොකටද මිනිසාට වැදගත් වෙන්නේ කියලා මෙන්න දරුවනේ අපි ගිය සතියේ සාකච්ඡා කරා ජලය ජීවයේ පැවැත්මට වැදගත් වෙන්නේ කොහොමද ජීවයේ පැවැත්ම සඳහා ජලය වැදගත් වෙන්නේ කොහොමද හරිද जीवे पैदा सदा जाले वेद करता हूँ कि सदा साक्षात्कार कला हाँ मने दारुने मने दारुने ओपे देंगे इंद्र निबाल देने आप का ताकर ओपे देंगे इंद्र निबाल देने इन्हें पिटवां का दहाई පිටුවක 10 සර් ඔව් සර් ජලයට ලුණු මිශ්‍ර කරලා උවෙන් තියන්න කිව්වේ සර් ආ මම දැක්ක දරුවනේ මම දැක්කා ළමයි දෙන්නෙක් මට කියලා දීපුවා හොඳින් කරනවා නේද දරුවෝ හොඳින් කළා නේද ඒක හරි අයි දරුවත් කළා නේද හරි හරි එහෙනම් දරුවනේ ජලයේ ස්වභාවික සම්පතක් ලෙස ඔබට මම කියලා දෙන්න කියලා දුන්නා පෘථිවි පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් යට වෙලා තියෙන මොනවද? සාගර සහ මුදුර. දරුවනේ අපේ මේ පෘථිවි පෘෂ්ඨයේ 100ට කීයක්? 100ට කීයක් තියෙනවද? අන්න 97ක් පමණ තියෙන්නේ. जल सीमित संपतक आकार प्रयोजन हरिद हरि जल सीमित संपत को जल तीन अभी पानी बेरण जल दूषण आकार बच्चे आकार जल दूषण හරිද හරි දරුවනේ එහෙනම් මතක තියාගන්න මේ අපි පානය කරන ජලය ඔබ පානය කරන ජලය දූෂිත තත්ත්වයට පත් වෙනවා
ඔය පානය කරන ජලය දූෂිත තත්ත්වයකට වීම සහ ජලය පරිභෝජනගත නොහැකි වීම. ඔබට ජලය පරිභෝජනයට ගන්න බැරි නම් දරුවනේ අපි කියනවා ඒ ජලය දූෂිත තත්ත්වයකට පත් වෙනවා කියලා. දූෂිත තත්ත්වයකට පත් වෙනවා. හරිද? ඒකයි එකෙන් කියන්නේ. හරි. යන්නේ බන්දනේ පිටු අංක 11 හරි දරුවනේ. අනේතර මාතෘකාවක් තියෙනවා ජල දූෂණය කියලා. හරිද? හරි. අනේන්දරෝනේ පිටුංගේ කුලය පළවෙනි තරු සලකන බලන්න ජීවීන්ගේ පරිභෝජන සුසු මට්ටමද ජලය. හරිද? පළවෙනිදරුනේ කොලස්සිනි විදිහ පළවෙනි තරු සලකන ජීවීන්ගේ පරිභෝජන. නෑ 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 තවම පාන නිබන්ධනේමයි. පාන නිබන්ධනේ පිටුංගේ 11. හරිද? එහෙනම් දරුවනේ මොකද මේ ජල දූෂණය කියලා කියන්නේ? පරිභෝජනයේට නුසුදුසු මට්ටමට දූෂක එකතු වීම. හරිද? දරුවනේ ඔබ පානය කරන ජලය පරිභෝජනයේ ගත නොහැකි තත්ත්වයට පත් වෙනවා නම් ඒක තමයි අපි කියන්නේ ජල දූෂණය කියලා. නේ දූෂණය කියලා. අන්න ඔබ හයිලයිට් කරගන්න පළවෙනි තරුසල් නිබන්ධනයේ පිටු අංක 11 පළවෙනි තරු සලකන හයිලයිට් කරලා. සර් තිත්තුනක් තිත් හතරක් දාලා තියෙන සර් ඊට යටින් හිස්සනක් තියෙන එතනද සර් ලියන්නේ? නෑ 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 ඔබට මම මේ තව පළවෙනි තරු සලකන හයිලයිට් කරගන්න කියලා කිව්වේ. ඔබට මං කිව්වේ නිබන්ධනයේ පිටු අංක 11 පළවෙනි තරු සලකුණ හයිලයිට් කරගන්න. හරිද? එහෙනම් දරුවනේ ඔබ පානය කරන ජලයට දූෂක එකතු වීම තමයි අපි හඳුන්වන්නේ ජල දූෂණය කියලා. භූගත ජලය පානීය ජලය ලෙස එකතු කිරීම නිසා. හරිද? හරි. සර් ඔව් දැන් සර් කිව්වේ එක දැන් අපි එතන හිස් තැන ලියා ගන්න ඕනේද? ඔව් ඔබ මෙහෙම කරන්නකෝ. හිස් තැන තියෙන මොකද්ද? භූගත ජලය පානීය ජලය ලෙස බහුලව භාවිත වන බැවින් මෙම ආයතකද ද්‍රව්‍ය ජලය හා ශරීරගත වේ. හරිද? එතන හිස් තැන තුල ලියන්නකෝ. ඔබ මොකද ලියුවේ කියනකෝ. ඔයාලා හිස් තැන තුල දූෂිත ජලය පානය කිරීම නිසා චුට්ටක් අය කියනවාද? දූෂිත ජලය පානය කිරීම නිසා වකුගඩු රෝග සහ
වගුගඩු රෝග සහ පිළිකා පිළිකා සෑයි පොඩක් කියන්න පුළුවන්ද? ආ හරි කියන්න දූෂිත ජලය පානය කිරීම නිසා दूषित जलय पाने किरीम निसा हरी सर वाकुगाडु रोग सह पिलिका वेनी वाकुगाडु रोग सह पिलिका वेनी पिलिका वेनी හරි එහෙම ලියුවා මැටි ඊට ටිකක් කියන වාක්‍ය සම්පූර්ණ නැහැ ඊට ටිකෙන් ආ එනම් මතක තියාගන්න දරුවනේ ඔබ දූෂිත ජලය පානය කළොත් දරුවනේ ඔබ දූෂිත ජලය පානය කිරීම නිසා මොකද වෙන්නේ අපි දූෂිත ජලය පානය කළොත් දරුවනේ අපිට හැදෙන ප්‍රධානතම රෝග දෙකක් මොකද දරුවනේ කියන්න බලන්න මොකද රෝග දෙක उत्साह ජලය දූෂිත තත්ත්වයට පත් වෙන එක වළක්වා ගන්න. අපි හැම වෙලේම උත්සාහ කරනවා දරුවනේ ජලය පරිස්සම් කරලා තියාගන්න. ඒකට හේතුව තමයි ජීවයක් පවතින්නේ ජලය තිබුණොත් පමණයි. ජීවයක් පවතින්නේ ජලය තිබ්බොත් විතරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි ජල සම්පත ආරක්ෂා කරගත යුතුයි. තේරුණාද? ඔබට ඒක වඩාත් හොඳින් පැහැදිලිව තේරෙන්න ඇති. හරි අන්න යන නිබන්ධනේ පිටුවංග 12ට දරුවනේ පිටුවංග 12ට යන්න අන්න එතන මම ඔබට දක්වලා තියෙනවා කොහොමද මේ ජලය දූෂිත තත්ත්වයට පත් වෙන්නේ කියලා ඔබට ස්ක්‍රීන් එකත් මම මේ රූප සටහන රූපේ දක්වලා තියෙනවා ඔබට ස්ක්‍රීන් එක දිහා බලද්දි හොඳින් පැහැදිලි වෙනවායි දරුවනේ කොහොමද ජලය දූෂිත තත්ත්වයට පත් වෙන්නේ ඔබ හොඳින් බලන ස්ක්‍රීන් එක දිහා අපිට ඒක හොඳින් වඩාත් පැහැදිලිව පේනවා. හරිද? බලන්න පළවෙනි කියන දරුවනේ. රසායන ද්‍රව්‍ය ජලාශ වලට එකතු වීම. ඔව්. ඔව්. හරිද? අහගන්නකෝ දැන්. හරි. එකක් තමයි දරුවනේ අදින් අහගන්න දැන්. පොලිතින් හා ප්ලාස්ටික් වැනි දේ ජලාශ වලට එකතු කිරීම. ඔබ නිකමට බලන්න දරුවනේ. ඔබ නිකමට එහෙත මෙහෙත එනකම් බලන්න පොඩ්ඩක් ඔය පාලමක් ආසන්නේ. පාලම් වල प्लास्टिक जलाशय्रव्यूपे අංකයක රූපෙ මෙන්න මේ රූපෙ මම ඉලක්ක අඳින්න ඕන ඔබට උත්පාටි ඔන්න පළවෙනි රූපෙ ඔබට ගත්තා ඔන්න රූපෙ ඊළඟට බලන්න දරුවනේ පොලිතින් ප්ලාස්ටික් වැනි දේ ජලාශයට එකතු කරනවා
नागरिक कैसे कैली कसल है हरी दे अन्न दरुने ओबल मांगो तो ना पेनला तीन वाल पाहा अद्दुम गाने देखा कत पालन अड्डू में देखा पद अड्डू में देखा पद मार्ग दिया का जूसी तले पान के साथ ऐसे रोग हाँ जी ये वाले मान दारु ने खुशी रसायन के द्रव्य मनोज में खुशी रसायन के द्रव्य क्या दारु ने खुशी रसायन द्रव्य क्या मनोज गोभी बगावट गाने रासायनिक द्रव्य ओ अन्नारी खुशकर्मा ओ खुशकर्मा देने तं बोगो ओ बोगो कावट गान रासायनिक द्रव्य बोगो कावट पेना दो पटे हरी दे हरी ना मापे में है मैं वो मापे में है वो दूषित जाले पाने के साथ है आधा रोग देखा लिया ना उगा दिया ना बस सर ओके सर वाडू रोग सर पाचने आते हैं जनवरी में द सर पाचने हैदिनवा उनसानिपाते हैदिनवा एवे हैदिनवा नमुत तो हमारा आंटी का नहीं दारू ये बयान करे मैं तो मैं पदहान विशेष में रोग excuse me ओके यान दारू यान ने सेम यान ने हाँ इधर बात बांध दारू यहाँ कहने दें और इधर बात बांध दारू ने माँगो पर पेन नोटम करते कौन दारू ने जाले आपते या ना उसका excuse me sir ओ क्या नंदरू हाँ मैंने वहाँ पर दाखला दिया नंदरू ने जाले आपत्ति अनावस्था की ही प्यार जाले आपत्ति अनावस्था की ही प्यार नहीं दे हरी अबे निबंधने निबंधने पिटुआ का दाहतर है नहीं दाहतुने आटे देने निबंधने पिटुआ का दाहतुने आटे तो फिर पिटुआ के कुल्हाय आटे दाउने निबंधने पिटुआ के कुल्हाय आटे निबंधने पिटुआ के कुल्हाय आटे निबंधने पिटुआ के कुल्हाय आटे लिया ने सर सर दांगोर किया ने कहा आप इस नहीं पिटुए मैं याती में लिया नोन दे सर इस तरह की सुपाट ओ वो याती में लिया गाने बांकी है ने कहा हाँ सर लिया ने जाले आपते या ना अवस्था की ही प्यार कहते जाले आपते या ना अवस्था की ही प्यार कहते जाले आपते याना अवस्था की ही प्याक कहते जाले आपते याना अवस्था की ही प्याक कहते मैं कहूँ तो बेंग अब जाले आपते यावन वादे नहीं थे विषय तारीम को दिया है ठीक है क्या बना दे
ඔබ ජලය අපතේ යවනවාද කියලා මම ඇහුවේ ඔබෙන්. ඔබ ජලය අපතේ යවනවද? ඔව් සර්. ඔව් සර්. ඔව් මොන ක්‍රමයෙන්ද? කොහමද ඔබෙන් ජලය අපතේ යන විශේෂතාවය මට දෙන්න තරු උත්තරය? මොන ක්‍රමයෙන් වගින්ද? මොනවද කිව්වේ කියන්න පුතා පස්සේ රෙකෝඩින් එක ඉල්ල ගන්න දැනට ඔබ පිටුවංක 11 යටින් තරු සලකුණක් දාලා ලියා ගන්න ජලයේ අපතේ යන අවස්ථා කියලා හරිද හරි ජලයේ අපතේ යන අවස්ථා එක නිවසේදී සහ පාසලේදී जलय पाने किरीमेदी जलय पाने किरीमेदी जलय पाने किरीमेदी නානවස්ථාවකදී අන නාන්න ගියාම ජලය අපතේ යන්න පුළුවන් නේ දරුවනි නානවස්ථාවකදී තුන වගාවකට ජලය යොදන විට තුන වගාවකට ජලය යොදන විට වගාවකට ජලය යොදන විට හරි දරුවනේ ඔන්න ජලය අපතේ යන අවස්ථා ඔබ පාසලේදී වතුර බොන්න ගියාම මොකද කරන්නේ ජල කරාමේ අරගෙන ඉන්නවා වතුර හෝ ගහලා යනවා සමහර දරුවෝ මේ වතුර බොන්න ජල කරාමේ අරිනවා අරගෙන තවත් යාළුවෙක්ගේ කතාව අන්න වතුර අපතේ යනවා නේ තවත් සමහර දරුවෝ ඉන්නවා දැන් ඔබ කෝප්පයක් භාවිත කරලා වතුර පානය කරා නම් ඔච්චර ජලය අපතේ යන්නේ නැහැ දරුවනේ. ඔබ අතට වතුර අරගන්නකොට ඔබ මේක හොඳට අත්විඳලා ඇති. ඔබ අතින් අරන් භාගයක් බොනකොට භාගයක් බිම. අනේ ජලය අපතේ යන අවස්ථා දරුවනේ. බෝග වගාවට ඕනාට වැඩිය අපි ජලය දානවා. වගාවට. ඒකත් හොඳ නේද? හරි. එතකොට මට කියන්න දරුවනේ
ඔය බලන්න මම ඔබට පෙන්නලා තියෙන බලන්න ඔබට පේනවා ඇති වැසි ජලය එක්රැස් කරගන්න ක්‍රමය. මේක හොඳ ක්‍රමයක්ද නරක ක්‍රමයක්ද? නරක ක්‍රමයක්ද? නරක ක්‍රමයක් සර්. प्रश्न अटाक दीला निबंधन पिटुअंक दहातुन प्रश्न अटाक इक्मनी कर बलू अटे अटम हरियाणा कौत करानेक्मरा दहातुन ප්‍රශ්න අටක් තියෙනනේ දරුණ ඉරි ඔයට ඒක දැන් ඕනේ නැහැ නේද කන්නේ ගන්න එපා නිබන්ධනයේ පිටුවක 13 ඉරි ගන්න ප්‍රශ්න හතරක් තියෙනවා හිස් ටයිම් පුළුවන් ප්‍රශ්න හතරක් තියෙනවා ඒ ප්‍රශ්න අට ඉක්මනින් කරන්න පිටුවක 13 ලවණතාවයේ අධිකම ජලයේ අඳුම මයික් එක ඔෆ් කරන්න කියලා දරුවෝ මයික් එක ඔෆ් කරන්න කියලා නේද දරුවා පෘථිවියේ පවතින භෝජන පරිභෝජනයේ ගත හැකි ජල සර් කෙනෙක්ගේ මයික් එක කොන් වෙලා නැහැ මගේ දේ කියනවා සර් අමෝෂ්ගේ මයික් එක කොන් වෙලා මොනින් කරන්න ඔබ දරුණි ඉවරයිද සර් මං සිතුවි මම ඉවරයි ආ හරි මමත් ඉවරයි සර් මම රණුමි මම ඉවරයි හරි 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 මේ හොඳයි නේ ගොඩක් දක්ෂ ළමයි ටිකක් ඉන්නව නේද ඉක්මනින් වැඩ ඉවර කරනවා නේද හරි එහෙනම් ඉවරයි හරි 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 එහෙනම් ඔබ හොඳින් අවබෝධ කරගන්න අපි දැන් මේ දරුවනේ අපි දැන් මේ කතා කරමින් ඉන්නේ ඔබට පහදලෝ පේනවා ඇති තුන්වෙනි පාඩමේ අභ්‍යාස ටික ඔබට මේ වාරයට ඉගෙන ගන්න තියෙන්නේ පාඩම් තුනයි දරුවනේ තේරුණා නේද ඔබට වාරයකට පාඩම් තුනයි තියෙන්නේ හරි අපි බලමු දරුවනේ එහෙනම් ජලයේ ඝන අවස්ථාවට උදාහරණයක් නොවන්නේ කුමක්ද කියලා අහනවා අස්සනරි දෙන්නම උත්තරය ඔව් උත්තරේ හුමාලය නේ උත්තරේ හුමාලය ළවණතාව අධික ජලයේ හඳුන්වන්නේ
මිරිදිය හරදිය 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 හරි ලවණතාව අධික ජලයේ කියන දරුණේ අපි කරදිය කියලා සර් ඔව් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නකෝ සර් හරියට ඇහුන්නේ ආ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4 හුමාලය දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 1 කරදිය බලන්න අංක 3 බලන්න දරුවනේ පෘථිවියේ පවතින පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය අපිට බොන්න පුළුවන් ජල ප්‍රමාණය කොච්චරද 4 වෙනි උත්තරේ සර් 4 වෙනි උත්තරේ 4 වෙනි උත්තරේ 1යි හරි දරුවනේ අපිට බොන්න පුළුවන් ජල ප්‍රමාණය 0.01 100 0.01 උත්තරේ 4 හොඳින් අහගන්න කලපු වල ඇති ජලය හඳුන්වන්නේ කිවුල්දිය 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 අනේ දරුවනේ කලපු වල තියෙන ජලයට අපි කියනවා මොකක් කියලාද කිවුල්දිය කියලා සුදුසු වචන හොදා හිස්තම් පුරවන්න කියලා කියන දරුවනේ බලන්න හොඳින් ගංගා වැව් ඇල දොළවල අඩංගු ජලය මතුපිට ජලය කියලා කියන්නත් පුළුවන් මොකද ගංගා වැව් ඇලදොළවල තියෙන මතුපිට ජලයක් තියෙනවා මිරිදිය කියලා කියන්නත් පුළුවන් හරි කෙවුල්දිය අඩංගු වන්නේ වර්ෂාව හිම කැට වැස්ස ආදිය ඝනාකාර හොඳම උත්තරේ වෙන්නේ වර්ෂණය ආකාර වේ වර්ෂණාකාර වේ ඝනාකාර කියන එක වැරදි වර්ෂණාකාර වේ ඇයි දරුවේ ඝන අවස්ථාවේ උපෙක්කන හොඳින් බලන්නකෝ හිම කියන්නේ ඝන නමුත් වර්ෂාව ඝන වෙන්නේ නැහැ නේද දරුවෝ නෑ හරි ඉස්සෙල්ලම ඝන කියලා ඊට පස්සේ වර්ෂාව කියලා හරි වර්ෂණ ආකාර වේ කියලා එන්න ඕන මුහුදු ජලයේ ඊට පස්සේ තමයි දැක්කේ හිම ගැට වැස්සය ආ හරි 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 දරුවනේ මුහුදු ජලයේ ලවණ වර්ග රසක් පිය වෙලා තියෙනවා හරිද හරි දැන් ඔබ ගන්නකොම අද මාර්තු මාස නිබන්ධනේ අපි පොඩ්ඩක් ඒකේ සාකච්ඡා කරමු මාර්තු මාස නිබන්ධනේ ගන්න අන්න ඔබේ හතරවෙනි පාඩම දරුවනේ එදිනදා ජීවිතයේදී ශක්තිය මාර්තු මාස නිබන්ධනය අන්න මාර්තු මාස නිබන්ධනේ ඔව් කියන දරුවෝ එදිනෙදා ජීවිතයේ ශක්තිය නේද ඔව් 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 හරි හොඳින් අහගන්න ඔබේ හතරවෙනි පාඩම දරුවනේ එදිනෙදා ජීවිතයේදී ශක්තිය එතකොට දරුවනේ හොඳින් අවබෝධ කරගන්න අපි එදිනෙදා ජීවිතයේදී හැම වැඩ කටයුත්තක්ම කරද්දී ඔබට අවශ්‍ය වෙන මොනවාද ශක්තිය ශක්තිය නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ දරුවනේ මම මෙහෙම ඇහුවොත් ඔබෙන් ඔබ ඔබ බල්බයක් දැල්වා ගන්නේ කුමන ශක්තියෙන්ද විදුලියෙන් අන්න හරි ඔබ බල්බයක් දැල්වා ගන්න විදුත් ශක්තිය දරුවනේ අපි කන සියලුම ආහාරවල තියෙන රසායනික ශක්තිය එහෙනම් එදිනදා ජීවිතයේදී
අපි මොන වැඩේ කළත් දරුවනේ අපිට ශක්තිය අවශ්‍ය වෙනවා. සමහර වැඩ කටයුතු කරද්දී ඔබට ශක්තිය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. තවත් සමහර අවස්ථාවලදී ඔබට අවශ්‍ය වෙන ශක්තිය සුළු ප්‍රමාණයක්. හිතන්නකෝ මෙහෙම දෙයක් ඔබ සෙල්ලම් කරනවා. ඔබ සෙල්ලම් කරද්දී ශක්තිය ඕන වෙන්නේ අඩු වෙනද වැඩි වෙනද? शक्ति प्रमाणे වාහනයකට බඩු පැටවීම. හරි. හොඳයි. එන්න ඔන්න එහෙනම් දරුවනේ ඔබට ශක්තිය අවශ්‍ය වෙන අවස්ථා. ඔබ තනිතලා බිමක ඇවිදගෙන යනවා. ඔබ ඇවිදගෙන යද්දී ඔබට ශක්තිය ඕන වෙනවා. මම ඔබෙන් මෙහෙම ඇහුවොත් ඔබ තනිතලා බිමක ඇවිදිනකොටද වැඩි ශක්තියක් ඕන වෙන්නේ කන්දක් නගිනකොටද? කන්දක් නගිනකොට. वाहन पटु पटोर शक्ति निदागिनीकोट शक्ति अभी आश्वास प्राश्वास शक्ति අපි දරුවනේ එදිනදා ජීවිතයේදී මොන කාර්ය කළත් අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි දරුවනේ මොකද්ද ශක්තිය කියන එක. එදිනදා ජීවිතයේදී අපි මොන කාර්ය කරත් අපිට ශක්තිය අවශ්‍ය වෙනවා. පිළිබොණ්ඩක් ශක්තිය මොකද්ද? මොකද්ද? සියලුම වැඩවලට ශක්තිය වෙනවා. ඔබ නිදාගත්තා ශක්තිය ඕන වෙනවා දරුවනේ. ඔබ නිදාගත්තත් අපේ ඇඟ ඇතුලේ වෙන ආශ්වාසය සහ ප්‍රශ්වාසය හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම දරුවනේ ඒකටත් ශක්තිය ඕන වෙනවා. හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීමටත් ශක්තිය ඕන වෙනවා. තේරුණා නේද? හරි. අපි අහගෙන ඉද්දි ශක්තිය පිට වෙනවා. ඔව් දැන් මෙහෙමනේ ඔයාලා මොන හරි දෙයක් අහගෙන ඉන්නකොටත් දරුවනේ ආශ්වාස ප්‍රශ්වාසය වෙනවනේ. එතකොට ශක්තිය ඕන වෙනවා. ඔබ ඔබ දැන් මම මේ පාඩම උගන්වන එක අහගෙන ඉන්නකොටත් ඔබට ඕන වෙනවා ඒ දරුණේ ශක්තිය. තේරුණා නේද? හරි. අනේ දරුණේ ඊට පස්සේ ඔබට කියනවා යන් අපි ඊළඟ තරු සලකුණට යමු. ශක්තිය යනු දරුණේ මොකද්ද මේ ශක්තිය කියලා කියන්නේ? අනේ ලියාගන්න වෙන පාඩ පෑනකේ ශක්තිය යනු කාර්ය කිරීමේ හැකියාවයි. ශක්තිය යනු කාර්ය කිරීමේ හැකියාවල්. සර්, ඔබ විභාගයේ දෙන්නේ නැද්ද? හරි මම කොහොමද මාද ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නේ ලබන සතියේ තමයි හරියට මම ඒකක පරීක්ෂණය දෙන්න කියලා දෙවන පාඩමෙන්. නැත්නම් පොඩ්ඩක් මම එක එක නැහැ ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. හරිද? හරි. දරුණ එහෙම මතක තියාගන්න. ඇයි शक्ति यानु कार्य किरीमे हकियावाई
එහෙනම් අපි ශක්තිය කියලා කියන්නේ මොකද? හරියට පැහැදිලිව හුන්න. ආ හරි මං අහයි කියනකො අහගන්නකෝ. අහගන්න සිරුම දෙනා එහෙනම්. ශක්තිය යනු කොතනින්ද සර්? ශක්තිය යනු කාර්ය කිරීමේ හැකියාවයි. සර් කොහෙන්ද ලියා ගන්න ඕනේ? ඇයි දරුවෝ නිබන්ධනයේ පිටු අංක 2 පස්වෙනි තරු සලකුණ ශක්තිය යනු කියලා තියෙන්නේ. සර් අපි කරන අලුත් නිබන්ධනය නේද? ඔව් අලුත් නිබන්ධනය. අලුත් නිබන්ධනයේ පිටු අංක 2 ශක්තිය යනු කියන තැන තියෙන එක. ලියලා ඉවරයි සර්. හරි 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 ඔහම ඉන්න එහෙනම් පොඩ්ඩක් ඉන්න. හරි. ඊළඟ එක බලන්න දරුවනේ කියනවා ශක්තිය සැපේන දෑ රසක් ඇත. අපිට ශක්තිය ලබා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා දරුවනේ. හොඳින් අහගන්න. අපිට ශක්තිය ලබා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවලු. දරුවනේ ශක්තිය සැපේන දෑ රසක් ඇත. ඒවා අන්න ලියා ගන්න ඔබ ශක්ති ප්‍රභව නම් වේ. ඒවා ශක්ති ප්‍රභව නම් වේ. ඒවා ශක්ති ප්‍රභව නම් වේ. හරි. තරුණේ නා අපිට ශක්තිය ලබා ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ශක්ති ප්‍රභව සර් ඊට ඇතින් ඒ වචනේ තියෙනවා. හරි හරි කමන්නේ. ඔය ශක්ති ප්‍රභව නම් වේ. දැන් එතන තියෙන පුතා ශක්ති ප්‍රභව කිහිපයක් ඇත කියන එකනේ. දෙවෙනි වාක්‍යය පොඩ්ඩක් කියන්න පුළුවන්ද? හරි. ශක්තිය සපේන දා රසක් ඇත. ඒවා ශක්ති ප්‍රභව. ශක්ති ප්‍රභව. නම් වේ. හරි. බලමු මම දැන් දෙවෙනි පාඩමේ ඔබට මම දෙවෙනි පාඩමේ ඒකක පරීක්ෂණය දෙන ලබන සතියේ දෙවෙනි පාඩමේ ඒකක පරීක්ෂණ ඔබට මම දෙනවා ලබන සතියේ. අද මං කිව්වා ඔබෙන් ප්‍රශ්න කීපයක් අහලා බලනවා කියලා. ඔබ කැමති නම් උත්තර දෙන්න පුළුවන්. ඔබ පාඩම් කළා නැත්නම් නිශ්ශබ්දව ඉන්නත් පුළුවන්. ඔබ කැමති නම් උත්තර දෙන්න. ඔබ පාඩම් කළා නැත්නම් නිශ්ශබ්දව ඉන්න. හැබැයි මම කියලා තියෙන්නේ පාඩම් කරන්න කියලා ඔබට. ඒ නිසා ඒක හොඳයි පාඩම් කරන එක. කැමති නම් උත්තර දෙන්න පුළුවන්. කැමති නැත්නම් උත්තර නොදී ඉන්නත් පුළුවන්. හැබැයි ලබන සතියේ පේපර් එකට අනිවාර්යයෙන් ලියන්න ඕන. හරි. අහගන්න. හරි. රශ්මිත් පාට කියන දරුව ශක්තිය යනු කුමක්ද කියලා? රශ්මිත් ශක්තිය යනු කුමක්ද? හරි. හිමාෂ ශක්තිය යනු කුමක්ද? ශක්තිය ඉනේෂ් ශක්තිය කියන මොකද්ද දරුවෝ? ඉනේෂ් ශක්ති යනු කවරෙක්ද දරුවෝ? එන කියන්නේ ඉනේෂ් මට පදාර්ථය යන කුමක්ද කියලා කියන්නේ ඉනේෂ්. පදාර්ථය යන කුමක්ද? හරි. එහෙම නැත්නම් හරි. නතාෂි පදාර්ථය යන කුමක්ද?
ඉනේෂ් මියුට් වෙලා නේද? නතාෂා කියන්නේ මට පදාර්ථය යන කුමක්ද? නතාෂි පදාර්ථය යන කුමක්ද? හරි ඉනේෂ් කතා කරාට මට ඇහෙන්නේ නැහැලු නේද? හරි. කමක් නැහැ එහෙනම් නතාෂි මට කියන්නේ පදාර්ථය යන කුමක්ද? निमेश पदार्थ यान कुमाक दे अरे कट्टी पाने के लिए नहीं उन्हाँ डे तानुमी पदार्थ यान कुमाक दे तानुमी सेनोरी किया ने मरे पदार्थ यान कुमाक दे केले सेम अमन नताशी हाँ नताशी किया ने पदार्थ यान ओके यान को सामान्य व्यवहार व्यवहार हरेदी पदार्थ ඔන්න බලන්න දැන් පදාර්ථය යන කුමක්ද කියන එක අහගන්න මට කී දෙනෙක්ගෙන් පල්ලේ හරිය යන්න උනාද අද ඔබට මම නිකන් හරි ඒකක පරීක්ෂණ දුන්නා නම් ඔබේ ලකුණු මට්ටම අඩු වෙනවා හොඳටම හරි කමක් නැහැ ඔව් නැහැ හා නැද්ද හරි 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 එහෙනම් මට කියන්න රශ්මිත් කියන්න මට පදාර්ථයේ මූලික අවස්ථා තුන කුමක්ද පදාර්ථයේ මූලික අවස්ථා තුන ගණදන් ගණ ද්‍රව වායු ඔව් ගණ ද්‍රව වායු ප්‍රශ්න අහන එක්කන උත්තරේ දෙන්න ගණ ද්‍රව වායු සෙනරි මට කියන්නේ ඝන පදාර්ථයේ සතු ලක්ෂණ දෙක සෙනරි ඝන පදාර්ථයේ සතු ලක්ෂණ දෙකක් කියන්නේ දරුවෝ දැන් ඉතින් පාඩම් කරන්න නැතාෂි මං කියන්නද घन पदार्थे සමන් කියන්නේ නිශ්චිත නිශ්චිත පරිමාවක් නැත ඕමින්න ඕමින්නකෝ ඕමින්නකෝ දැන් ඔක්කොම කට්ටි කිව්ව මට මෙලෝ දෙයක් තේරුන්නේ නැහැ ඕමින්නකෝ සඳුල දෙන්න මට උත්තරයක් ඝන පදාර්ථයේ සතු ලක්ෂණ දෙක කියන්නේ සඳුල මෙයාට දුන්නා ලියා නිශ්චිත හැඩයක් ඇත නිශ්චිත පරිමාවක් ඇත ආ එනම් ඝන පදාර්ථය ගත්තොත් එහෙම දරුවනේ නිශ්චිත හැඩයක් තියෙනවා නිශ්චිත පරිමාවක් තියෙනවා. දැන් ඔක්කොම උත්තර දෙන්න එපා. එතකොට මහා මේ කාරුත් කියනවා තේරෙන්නේ නැහැ නේද? සිතුමි මට කියන්න ද්‍රව පදාර්ථයේ සතු ලක්ෂණ දෙක සිතුමි. සිතුමි නිශ්චිත පරිමාවක් ඇත නිශ්චිත හැඩයක් නැත. අන්න හරි. सदीश किया ना वायु पदार्थ सतु लक्षण देखा सदीश सदीश दे सदीश दे सर मां की अन्नम ओ मां पुता हमें ना कभी हिमाश ने सदीश दे कथा करने दे हरी है ना हिमाश किया नहीं ना वाते जलवाष्प ना पुता मां आप प्रश्न दिन तेरुंगा ना को वायु पदार्थ सतु लक्षण देखा लिया हिमांश प्रश्न दे गाने दारू इससे रानुमी पूर्वांत उत्तर याद देने कटे परिमा मांगी अन्न रश्मित किया ना परिमा वक्त परिमा वक्त රශ්මිත් ඒ වගේ පිළිතුරකට නම් මට සම්පූර්ණ ලකුණු ලබා දෙන්න බැහැ දරුවෝ ලබන සතියේ ඒ වගේ උත්තර නම් ලියන්න එපා නිශ්චිත පරිමාවක් ඇත නිශ්චිත හැඩයක් නැත අන්න හරි දරුවනේ
කවුද රශ්මිත් උත්තර ලියනකොට පුතා හොඳින් ලියන්න ඕන නිශ්චිත හැඩයක් නැත නිශ්චිත පරිමාවක් නැත හොඳින් අහගන්න හොඳට මතක තියාගන්න ලබන සතියේ දෙවන දෙන දෙවෙනි පාඩමේ ඒකක පරීක්ෂණයේදී ඔබ හොඳින් උත්තර ලියන්න ඕන එහෙම මෙහෙම බාග උත්තර ලියුවොත් නම් ලකුණු දෙන්නේ නැත එනිසා ඔබ හොඳින් ලියන්න ඕන නිශ්චිත හැඩයක් නැත නිශ්චිත පරිමාවක් නැත කියලා තේරුණා නේද හරි එතකොට අපි තව එහෙම නැත්තේ කවුද නිමේෂ් නිමේෂ් මට දෙන්න දරුව උත්තරයක් ඔබ ස්කන්ධේ මනින අන්තර්ජාතික සම්මත ඒකක නිමේෂ් කියන්න මට උත්තරයක් දෙන්න නිමේෂ් හරි මම ඔබෙන් ප්‍රශ්නය අහනවා ටිකලාවයි බලන්න උත්තර දුන්නේ නැත්නම් මම වෙන දරුවෙකුට යනවා හරි රූත් මට උත්තරයක් දෙන්න ඝන ස්කන්ධේ මනින සම්මත ඒකක රූත් වෘභිමානේ මම අහන ප්‍රශ්නේ හොඳින් අවබෝධ කරගන්න රූත් ස්කන්ධේ මනින සම්මත ඒකකයේ දරුවෝ ස්කන්ධේ මනින සම්මත ඒකකයේ විද්‍යාගාරයේ තුලදී ද්‍රව පරිමාවක් මැනගන්න මොකද්ද Excuse me sir. කියන්න කිතු ප්‍රශ්නයක් ඇහුවේ sir kilogram කියලා උත්තරේ දුන්න sir ඒකට gram ඒවත් ගන්න පුළුවන් නේද sir? නෑ මෙහෙම සිතුමි දරුවෝ අහගන්නකෝ දරුවෝ මම ඇහුවේ ස්කන්ධය මයින සම්මත ඒකක කියලානේ සිතුමි ස්කන්ධය මයින සම්මත ඒකක කියලා ඇහුවොත් දරුවෝ ඔබට ලියන්න පුළුවන් kilogram විතරයි. මොකද සම්මත ඒකකය කියලා කියන්නේ සිතුමි මුළු ලෝකෙම පිළිගත්තේ ඒකකය. මම දැන් ලබන සතියේ ප්‍රශ්න වලට ඔබෙන් ඇහුවොත් ස්කන්ධයමයින සම්මත ඒකකය ලියන්න කියලා ඔබට ලියන්න අවසර තිබෙන්නේ කිලෝග්‍රෑම් කියන එක පමණයි. මම ඔබෙන් ඇහුවොත් ස්කන්ධයමයින ඒකක ලියන්න කියලා අහගන්නක ඉස්සෙල්ලාම ඔබෙන් මං අහනවා ස්කන්ධයමයින ඒකක ලියන්න කියලා. අනේ ස්කන්ධයමයින ඒකක ලියන්න කියලා කිව්වොත් ඔබට අවසර තියෙනවා ඉස් කිලෝග්‍රෑම් ග්‍රෑම් මිලිග්‍රෑම් ඒ හැම එකම ලියන්න පුළුවන්. හැබැයි සම්මත ඒකක ඇහුවොත් දරුණේ මතක තියාගන්න ඔබට ලියන්න පුළුවන් වෙන්නේ කිලෝග්‍රෑම් පමණයි. හරි නේද එහෙනම් සම්මත ඒකක නම් කිලෝග්‍රෑම් පමණයි. හරි. ඉනාරිස උත්තරේ කියන්නද? ඔව් කියන්නකෝ. මිනුම් සරව කවුද උත්තර දුන්නේ සෙනෝරි නේද ඔව් සර් හරි එතකොට එහෙනම් දරුවනේ විද්‍යාගාරයේ තුලදී ද්‍රව පරිමාවක් මැනගන්න අපි භාවිතා කරන්නේ මිනුම් සරාව හරි මට කියන්න දරුවනේ හිමාෂ කියන්න මට දැඩි බව දෘඩතාවයේ වැඩිම ද්‍රව්‍ය කුමක්ද හිමාෂ දැඩි බව නැත්තම් දෘඩතාවයේ වැඩිම ද්‍රව්‍ය වෙන්නේ දියමන්ති කියන එක හොඳින් අවබෝධ කරගන්න. නතාෂි මොකද ආහන්‍යතාවය කියන්නේ? නතාෂි නතාෂි මොකද ආහන්‍යතාවය කියන්නේ? සර් යකඩ වගේ දේවල් සර්. මදි නතාෂි උත්තරේ. නිමේෂ් දෙන්න මට උත්තරයක් ආහන්‍යතාවය කියන්නේ මොකද්ද? සර් මම නතාෂි. ඔව් කියන්නකො. සර් මිටියකින් වගේ තැලුවොත් මුකුත් වෙන්නේ නැති දෙයක් ඔව් එහෙනම් ඔබට කෙටියෙන් කියන්න පුළුවන් නතාෂි අපි බලමු තවත් දරුවෙක්ගෙන් අහපුවාම මොනෝතගේ උත්තරයක් දෙයිද කියලා අහමු බලමුකෝ අපි රණුමි උත්තරයක් දෙන්න පුළුවන්ද ආහන්‍යතාවය anu කුමක්ද
සැලීමෙන් සාධාරණව පත්වීම අන්න හරි දරුවනේ දැක්කනේ නතාෂි හොඳට අවබෝධ කරගන්න ආහනතාවෙක් කියන්නේ දරුවනේ තැලූ විට තහඩු බවට පත් කරගත හැකි වීම තලලා තහඩුවක් කරන්න පුළුවන් නම් දරුවනේ ඒක තමයි අපි හඳුන්වන්නේ ආහනතාවය කියලා මට කියන්න රෝත් එහෙනම් තන්නතාවය යන කුමක්ද රෝත් सर मम कियान दे मम रानुमी आरा कियान को रानुमी हदीम कटे लाख कले विटे नोकेडी नोमेदी कामी बाटे बात कले हैकी वी म आन्ना हाली ऐत दाम कैडेन नेतुए बिनेन नेतुए कामी बाटे बात कराने पुरवान ना अब ये कट कियान वा तान्ने तावे कियला सदेश मर देनो उत्तर दारु मकाद प्रत्यास्त बाबा कियान कियला सर मम කියන්න අප චුට්ටක් කෙනෙකුට මම මෙයන් අහලා සදේශ නේද සදේශ නේද පුතා හරි කියනකොට දරුවෝ ආයෙසර මම දෙන උත්තර සත්‍යස්ත බව කියන්නේ මොකක්ද බලයක් යොදා යදීමේදී ඇදෙන සුළු වීම අන්න හරි අපි දරුවනේ කිසියම් දෙයක් බලයක් යොදාලා අදිද්දි ඇදෙනවා නම් ඒකට කියනවා ප්‍රත්‍යස්ත බව සදේශ सदीशा मटे ओम उत्तर दिन दर मे मनोवाद प्रत्यस्त भाव दाखने वाले उदाहरण सदीशा रबर इलास्टिक पट्टी रबर सा इलास्टिक नहीं है रबर सा इलास्टिक विषयता ने मटे किया ने मुकाद वाय ने किया ने सर मामा किया नाम अभी हम इन्हें दर विषयता ने मटे उत्तर दिन वायेंगे हम इन्हें वर्दास बुलाओगे विषयता ने स्पर्श कल අතට දැනෙන රළු හෝ සිනිඳු ගතිය. දරුවනේ අතට දැනෙන රළු හෝ සිනිඳු ගතියට අපි කියනවා මොකක් කියලාද? වයනේ කියලා. වයනේ කියලා. හරිද? සඳුල මට කියන්න මොකද දරුවෝ බංගුරතාව කියන්නේ සඳුල? කුඩා බලයක් යෙදු විට පහසුවෙන් කැඩෙන සුළුය. අන්න හරි දරුවනේ. කුඩා බලයක් යෙදු විට පහසුවෙන් කැඩෙනවා නම් බිඳෙනවා නම් දරුවනේ ඒක තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද ඒක අපි හඳුන්වනවා බංගුරතාවය කියලා හරිද හරි මෙන්න ඔබට පේනවා ඇති වාතය අවකාශය ඉඩක් ගන්නවා කියලා පෙන්වන්න අපි කරන පරීක්ෂණය ඔබ මෙව කළා මෙන්න මේකත් දරුවනේ වාතය අවකාශය ඉඩක් ගන්නවද කියලා පෙන්වන කරන පරීක්ෂණයක් මේ පරීක්ෂණයත් ඕකත් තමයි මේක මොකක්ද දරුවනේ වාතයට ස්කන්ධයක් තියෙනවාද බලන්න කරන පරීක්ෂණ ස්කන්ධයක් තියෙනවා කියලා පෙන්වන කරන පරීක්ෂණයක් මෙන්න දරුවනේ පදාර්ථය අවස්ථා තුන මෙන්න ඔබට පේනවා ඇති ඝන පදාර්ථය මෙන්න ඔබට පේනවා ඝන පදාර්ථය නිශ්චිත හැඩයක් තියෙනවා නිශ්චිත පරිමාවක් තියෙනවා මෙන්න දරුවනේ අහගන්න මෙන්න දරුවනේ ද්‍රව පදාර්ථය නිශ්චිත හැඩයක් නැහැ හැබැයි නිශ්චිත පරිමාවක් තියෙනවා ඔන්න ද්‍රව පදාර්ථය මෙන්න දරුවනේ මේ පරීක්ෂණය මොකද්ද ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඔබට ජලයට නිශ්චිත හැඩයක් තියෙන නිශ්චිත හැඩයක් තිබේද දැනෙන්න ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැහැ කියලා පෙන්වන්න පුළුවන්. ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැති බව මේකෙන් පෙන්වන්න පුළුවන්. හරිද? මෙන්න ඔබට ඊළඟට මම පෙන්නලා තියෙන ද්‍රව පරිමාවක් මයින්න භාවිතා කරන මිනුම් සරාවක් මම ඔබට පෙන්නලා තියෙනවා මිනුම් සරාවක්. මෙන්න දරුවනේ වායු පදාර්ථයේ නිශ්චිත හැඩයක් නැහැ පරිමාවකුත් නැහැ ඒක තමයි වායු පදාර්ථය හරිද හරි
ඉරවස්සේ නන්දරුනේ මතක තියාගන්න මෙන්න දැඩි බව ඔන දියමන්ති මම ඔබට පෙන්නලා තිනවා දැඩි බව වැඩිම ද්‍රව්‍ය වෙන්නේ දියමන්ති ඊළඟට යකඩ මෙන්න ආහන්නතාවය තහඩු බවට පත් කරන්න පුළුවන් ආහන්නතාවය තහඩු කරන්න පුළුවන් මෙන්න දරුනේ තන්්‍යතාවය මොකද්ද කම්බි බවට පත් කරන්න පුළුවන් තන්්‍යතාවය මෙන්න දරුවනේ බංගුරතාවයේ වීදුරු වගේ දේවල් කැඩිලා බිඳලා කුඩු වෙලා යනවා බංගුරතාවයේ හරිද මෙන්න ප්‍රත්‍යස්ත බව ඔබට පේනවා ඇති අත්වැසුම් නේ දත්තාවරණ ග්ලව්ස් සහ සූප් වගේ දේවල් හදනවා දරුවනේ හරිද මෙන්න දරුවනේ වයනේ හරිද හරි මම ඔබෙන් දැන් අද දෙවෙනි පාඩමේ ප්‍රශ්න ඇහුවේ ළමන සතියේ සූදානම් වෙන්න ඒකක පරීක්ෂණයට දෙවන පාඩමේ ඒ වගේම හතරවෙනි පාඩමේ ඊළඟ ටිකක් දරුවනේ අපි ළමන සතියේ සාකච්ඡා කරනවා තේරුණා නේද හරි එහෙනම් දරුවනේ අපි අදට පාඩම මෙතන නවත්වනවා අදට පාඩම මෙතන නවත්වනවා ළමන සතියේ හරියටම තුනේදී සූදානම්ව සිටින්න